මැවුම්කාර දෙවිඳානෝ අපට කෙතරම් ප්‍රේම කළ දෙයක්, පව් බැමි නසා තමන් වහන්සේ වෙතට අපෝසවනු පිණිස ස්වකීය පුත්‍රයාණන් අප වෙත එවූ සේක. එහෙත් කුරිරු අදම පව්කාරයන් වූ අප කුමක් කෙළෙමුද? ඒ දේව පුත්‍රයාණන් වූ ජේසු සමිධානන්ව කුරුසියේ යන ගසා මරා දැමුවෙමු. උන් වහන්සේ කුරුසිය මත දිවිපුදා අපට අත්කර දුන් ඒ ගැලවීමේ පල නොලබා පාපෙහි ඇලී ගැලී සිටින්නා වූ අප දෙස බලා උන් වහන්සේ ශෝක වනසේක. එදා දුෂ්ට ජුදයින් අතට පාවා දෙනු ලැබීමට පෙර ශෝකයෙන් බරිතව දෙවිපියාණන්ට යාඥා කළ සේම අදද උන් වහන්සේ පව්කාර වූ අප වෙනුවෙන් දෙවිපියාණන් ඉදිරියේ යාඥා කරන සේක. සොවින් තැවෙන උන් වහන්සේගේ හදවතට සුළු සැනසීමක් හෝ දීමට හැකිනම් එය කෙතරම් අගනේද? නවතා මොහොතකට අපි උනුන් පරයායන්ට කරන මේ සටන මෙනෙහි කර අප ගත කරන පව්කාර වූ දිවිය පතමුද වෙනසක් අප ජීවිත තුළ දෙන්නට සැනසුමක් දුක් බරිත හදවතට අප සමිඳුන්ගේ.
පළමුවෙන පෑ කාල මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේය. අහෝ පෙම්බර ජේසුනි, ඔබ අප කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය නිසා අප සමග ලෝකාන්තිම දක්වා වාසය කරන පිණිසද, අප ආත්මික භෝජනය කොටද, අප හෘද ඔබ ප්‍රේමයෙන් දල්වන පිණිසද සුද්ධ වූ සප්‍රසාද වහන්සේ ස්ථාපිත කළසේක. ඉන්පසු එම රාත්‍රියේදීම අප පාපයෙන් සහ යක්ෂයාගේ වහල් කමින් ගලවා ගන්නා පිණිස මල් උයනට වැඩම කොට මුහුණින් වැටි ඔබෝම බිලිපඳුරක් කොට ඔප්පු දුන්සේක. අහෝ මාගේ ආත්මේනි, පාපේ ද්‍රෝහිකම මෙන් තේරුම් ගන්නට පුළුවන් ජේසුස් ස්වාමි දරුවෝ අපගේ සියලු පාපවලට වන්දි ගෙවීම පිණිස ඒ සියල්ලම උන්වහන්සේ පිටම පවරා ගත්සේක. එකල්හි පාපවල පිළිකුල්කම සහ අපිරිසුදුකම් වලින් අශික්ෂිත කුෂ්ඨ රෝගයකින් වැසී සිටින දේව ද්‍රෝහියෙක් මෙන් භයානක දුක් හනගාතු වලට පත් වූසේක. එකල්හි දැරිය නොහැකි දුක් ශෝකයෙන් උන්වහන්සේ මුහුණින් වැටි මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේ යැයි වදාරණසේක. එය උසුලාගන්ට බැරිවාක් මෙන් උන්වහන්සේගේ දාදිය පොළවේ ලේ බින්දු මෙන් ගලා ගියේය. ජේසුස් ස්වාමි දරුවෝ මේ වින්දා වූ දුක් ගැන සුද්ධ වූ මාර්ගරීතා මරියතුමියට මෙසේ වදාළසේක. පාපේහි ද්‍රෝහිකම සහ පිළිකුල් කමද මනුෂ්‍යා නොදන්න බැවින් මම මල්ලුවේනේදී වින්දා වූ දුක ඔහුට තේරුම් ගන්නට බැරි විය. එපමණක් නොව මෙපමණ කටුර දුක්ගා විනා වින්දායින් පසුත් සදාකාලික නරකාදීර යන්නා වූ මනුස්ස රාශිය සිහිකර තවත් දුක් ශෝකයට පත් වී වඩ වඩා යාඥා කළසේක. අනේ සරුව දයාබර වූ ජේසුනි, අපගේ පාපවල් ඔබ පිට පවරාගෙන ඊට වන්දි ගෙවීමට කුරුසේ එල්ලී සිටිද්දී ඔබ පියාණන්ගේ රෞද්‍ර බැල්ම ඉවසන්නට බැරිව මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්දැයි කියා මොර ගැසුවෙහි නම් පාපේ හිගිලි මරණාසන්නව සිටින්නන්ට එය කොපමණ භයංකර වේද. ජේසුස් ස්වාමි දරුවන්ගේ මරණාසන්න සිටි හෘදේනි අහෝ මාගේ ආත්මේනි, මා කෙරෙහි මෙපමණ ප්‍රේමය පෙන්වන්නා වූ දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කෙලෙම්ද? නීච ලෙස සහ නැවත නැවතත් කොපමණ වාරයක් පව් කෙලෙම්ද? අනේ ජේසුනි, මට ක්ෂමා වූ මැනව ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පාපයන් නොකරන්නට පොරොන්දු වෙමි. භික්ෂූප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, මට පිහිටුව මැනව. ලෞකික
දුකත්වේතා මාංශීක තෘෂ්ණාවන්තත් පල්වීමෙන් පිරිසිදු කමට විරුද්ධව කරන ලද සේම පාපයක් උදෙසා ස්වාමී පව්කාරු අපගේ සැමියන් වශයෙන් පවුල් තුළ ඇති කරගත් සෑම අවුල් වියවුල් උදෙසා ස්වාමී පව්කාරු අපගේ සමාව වෛරෙන් ආයිෂ්‍යාවෙන් යුතුවද අනුන්ගේ ආත්ම ගෞරවය කෙලසමින් අනුන්ගේ පවුල් කඩා කප්පල් කරමින්ද ගත කරන වැරදි ජීවිත උදෙසා ස්වාමී පව්කාරු අපගේ සමාව සුරාව සූදුවාදී තෘෂ්ණාවන්ට යතවීමෙන්ද ජාති කුල දේශපාලන වශයෙන් පිල් බෙදෙමි සහෝදරයා අතර ભેද කැප කර ගැනීමෙන් කළ සෑම පාපයන් උදෙසා ස්වාමී පව්කාරු අපගේ සමාව විශ්වාසවන්ත කමද ඔබට ප්‍රේම නොකිරීමද දිව්‍ය සත්ප්‍රසාදෙහි වැඩ සිටින ඔබ වහන්සේට කරන අගෞරවයන් හා ඔබගේ දෙවිකය කෙලසමින් ඔබගේ දිව්‍ය හෘදයට දෙන්නා වූ සේම වේදනාවන්ද යාඥා කරම්හ කරුණා සාගර වූ ස්වාමිනී ඔබ වහන්සේ පෙන්වා දුන් ජීවනයේ මාර්ගයෙන් ඉවත් වී අඳුරු මාවත්වල ගමන් කරමින් අපගේ ජීවිත කාලයේදී අප විසින් කරන ලද සියලු පාපවලට මෙන්ම ලෝකවාසී මිනිසයන්ගේ සෑම පාපයක් වෙනුවෙන්ද අපි ඔබ වහන්සේගෙන් සමාව අයදිමු. Oh.
මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවා. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ අභිප්‍රාය සිදුවේවා. අනේ පෙම්බර ජේසුනි, මනුෂ්‍යයාගේ උඩඟුවෙන් සහ අකීකරු කමින් පාපය පැමිණුණු බැවින් ඔබගේ බහැපත් කීකරු කමින් ඊට වන්දි ගෙවීමට සහ එයින් අප මුදා ගන්නටද කරුණා අභිප්‍රාය කළසේක් වේද. ඔබගේ ශ්‍රී ශරීරයෙන් ලේ දහදිය වැගිරි, ඔබගේ හෘදය දුකින් පොඩි වී වේවුලමින් බියපත් වී මාගේ ආත්මය මැරෙන තරම් ශෝකයෙන් පීඩිත වී පියාණනි, මේ දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවායි වදාළසේක් වේද. ඔබගේ මනුෂ්‍ය ස්වභාවයට භයානක කටුර වූ දුක් වේදනා පමුණුවා ගනිමින් ඔබ බැගෑපත් ලෙස සෂ්ටාංගයෙන් වැඳ වැටී සිටින විට මෙම දුක් පාත්‍රය සතුටින් වැළඳගත්සේක් වේද. අහෝ මාගේ ආත්මේනි, අපේ සියලු දුක් කනගාටු වලදී ජේසුස් ස්වාමි දරුවෝ අප කෙරෙහි පෙන්වන්නා වූ ප්‍රේමය බලා මෙපමණ අපට ප්‍රේම ඇත්තා වූ දෙවියෝ අපේ යම් යහපතකට හැර අයහපතක් හෝ යම් දුකක් හෝ අපිට පැමිණෙන්නට ඉඩ නාරින බව විශ්වාස කරමු. ජේසුස් ස්වාමි දරුවෝ අප උදෙසා වින්දා වූ දුක් සිහි කර අපේ වේදනා උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට එකතු කරමු. උන්වහන්සේ මල් උයනේදී යාඥා කළාක් මෙන් උන්වහන්සේ සමග අපිත් යාඥා කරමු. මාගේ පියාණනි, මෙම දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවා. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබ වහන්සේගේ කැමැත්ත ලෙස සිදු වේවා. මාගේ පියාණනි, මෙම පාත්‍රය පානය කිරීමෙන් මිස එය මාගෙන් අහක් නොවේ නම් ඔබ වහන්සේගේ අභිප්‍රායම සිදු වේවා. අනේ මාගේ මෑණියනි, ඔබ දිව්‍ය කුමාරයාණන්ගේ ශ්‍රී රුධිරයෙන් මාගේ සියලු පාපවල දෝවණය කළ මැනව උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය උදෙසා සියලු පාප පරීක්ෂාවලින් මා ගලවා ගත මැනව උන්වහන්සේගේ මහිමතාවයෙන් මා පළඳවනු මැනව ඔබගේ ගුණධර්මවලින් මා සැරසුව මැනව ඔබගේ ශ්‍රී හස්තවලට මා රැගෙන අනේ වික්ෂෝප මෑණියනි, මාගේ ජීවිතය උන්වහන්සේගේ අභිප්‍රාය සැටියට පසු කරන්නට මට පිහිට වී මා පෙම්බර ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රසන්න බිරිපඬුරක් මෙන් මා ඔප්පු කළ මැනව. සර්වදයාපරෝ ජේසුනි, පාපියෝ අපට දයා වෙනවා සොඳි. අපනීත මනුස්සයින්ට කරුණා කර, නීත මනුස්සය කය දරා පොළවේ උපන්නේ මගේ දයාබර වූ ජේසුනි. ගැනු බෝලයා සදිකරමින් ගැති වූ යුදයෝ සතුරු වෙමින් දිව්‍ය කැමැත්තෙන් දුක් විඳින්ට පැමුණුනේ මගේ දයාබර වූ ජේසුනි.
අපරාධ අයමෙන් සිරවෙමින් ශ්‍රීහස්ත වෙලෙහි බැබිලවා ගනිමින් වැටලු පැටවකු මෙන් බිල්ලට වැඩියේ මගේ දයාබර ඔවුන්ගේ සුරි අනඩු ගුරු සභාවට යටත් වෙමින් ගුරු සාක්ති වැරදිින් අසමින් දේව අපරාධ කාරයායයි කියන ලත් දේ මගේ දයාබර වූයේ ත මණ්ඩල පහර දසමින් ශ්‍රීනේත්‍ර රෙදි වසමින් වද පරුස කරන ලත් දේ මගේ දයාබර වූයේ සුනි පිලාතු රජුගේ නඩුවට පැමිණෙමින් ගල් කණුවේ බැඳුම් කමින් ලේ සාගර කොට කස පහරවල් වින්දේ මගේ දයාබර වූයේ සුනි ශ්‍රීතිරසේ කටුවටුන්න දරා රතු ජගලාත්තුව ඟඟ පොරවා කවට රජෙක් මෙන් වද පරුස කරන ලත් දේ මගේ දයාබර වූයේ සුනි බර වූ කුරුසේ කර තබමින් උසස් වූ කපාල සෙල් නගිමින් වතක් කේඩුවෙන් වැටුනේ මගේ දයාබර වූයේ සුනි ශ්‍රීමේල සලු ගලවා කරුවාංගලේ වන පහදවා දිව්‍ය රූපගත නිර්වස්ත්‍රව වැඩ වුන්නේ මගේ දයාබර වූයේ සුනි ආ
බාවමින් ශ්‍රීහස්ත පාදගැන ගසමින් සර්වාංග වදෙන් සොරුන් මැද සිටුවන ලන්දේ මගේ දයාබර ජෙසුනි ඔබගේ කස පහරවල් හා කටුවතුන්න උදෙසා ඔබගේ සරුවාංග වනවල් හා ලේදරවල් උදෙසා ඔබගේ කුරුසය හා මරණය උදෙසා
පැය කාල කුරුසේ පණි උඩය විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තියේ මගට පා තැබූ අයට ඒ දෙවියන් වහන්සේගේ බලය වේ. අපගේ ශක්තියත් බලයත් වන පෙම්බර ජේසුනි පියන් වහන්සේගේ කැමැත්ත එලෙසම ඉටු කර උන්වහන්සේ ගෞරවයට පත් කිරීමේ උත්තරීතර අවස්ථාවට ඔබ දැන් මුහුණ දී සිටනසේක් වේද? අති බියකුරු වනමුර්ගයන් රැළකට මැදියූ අහිංසක බැටළු පැටියෙකු මෙන් ඔබ වහන්සේ ඒ සතුරන් අතර පත් වී වද වේදනා විඳුනුයේ අපගේම පාපයේ බලපතලකම නිසාම වන්නේය. අසාධාරණ මාන තීන්දුවක් ලැබ ගල් කණුවක බැඳුම්කා කස පාර විඳ කටුටුන්නක් හිස පළඳුරු ලැබ බරව කුර්සියට කරදී රළු බොරළු ගල් පොළවේ වැටි වැටි උවද පියන් වහන්සේගේ කැමැත්ත එලෙසින්ම ඉටු කරනු සඳහා ඒ සියල්ල සතුටින් අයිති කරගනිමින් සතුරු සෙනග මැදින් ගමන් ගන්නා මහාවීරයාණනි, මිනිස් වර්ගයාගේ සදාකාලක විභුක්තිය පිණිස පඬුරුවන්නට යන ඔබහන්සේ සමග කල්වාරි කඳු මුදුනට නැග ඔබහන්සේගේ ප්‍රේමේ මහායාගයේ අභියසම සිට ඔබහන්සේගේ මහා විභුක්තිය අයිති කරගන්නට අපටද වරම් දෙනවා සොඳේ. මල් වෙනේදී අත්‍යාධික දුකින් සිටියා වූ අනාදි පිතා වන දෙවියන්ට යාඥා කළා වූ මරණය ලබන තෙක් දුක් අනුභව කළා වූ ලේ දහඩිය සිඳ හෙළනු ලැබුවා වූ සිපාචාර කළ දේව ද්‍රෝයා විසින් ජුදයින් අතට පාවා දෙනු ලැබුවා වූ සොරෙකු මෙන් යකඩ දම්වැල් හා ලනුවලින් බඳිනු ලැබුවා වූ ගෝලයින් විසින් අත්හැර දමනු ලැබුවා වූ ජුදයින්ගේ අනීති විභාගයෙන් මරණයට තීන්දු කරනු ලැබුවා වූ පිලාත් ඉදිරියේ සොරෙකු මෙන් ගෙන යනු ලැබුවා වූ හෙරෝද රජුගෙන් නින්දා පරුස වින්දා වූ වස්ත්‍රාභරණ ගලවනු ලැබුවා වූ ගල් කණුවේ බැඳුම් කෑවා වූ තා නෙස්තුර කමින් තැලුන් පහරවල් ඉවසුවා වූ කටුවටුන්න පළදවනු ලැබුවා වූ
කම්මුලට අතින්ද ශ්‍රී සිරසට බටදණ්ඩකින්ද පහර ලැබුවා වූ ශ්‍රී වත මඬල මැලවෙනු ලැබුවා වූ ලෝම රතු වස්ත්‍රයක් පුරවා නින්දා කවටකම් කරනු ලැබුවා වූ නොයේ අවමාන වින්දා වූ නිමක් නැති පරුස වචන වලින් බැනුම් ඇසුවා වූ ජේසුනි සාමි අපගේ කරුණා බරබ්බාස් යන සුරාටත් වඩා නීච කරනු ලැබුවා ජුදයෙන්ගෙනුත් ඉවත් කරනු ලැබුවා කුරුසියෙහි ඇනගස්නු පිණිස අනීති නඩු තීන්දුවකට අසුනා සුනි ස්වාමි අපගේ කරුණා අපගේ කරුණා අති බර වූ කුරුසය ඉසුලුවා බැටලු පැටුවෙකු මෙන් මරණයට ගෙන ගියා පටුපාරේ මුනින් තලා වැටුණා ජේසුනි ස්වාමී අපේ කරුණා සොරුන් අතරේ මිනිමරු සොරකුමෙන් ගණන් ගත්තා ඉතා පරුස කරනු ලැබුවා ජුදයෙන් විසින් අසාධාරණ කරනු ලැබුවා තිත්තසා ඇඹුල් මුසුකාඩිය බීවා එක් ජාමයක් තුළදී ඉතා නෙස්ටුර කමින් වදගානාවලට අසුනා සුනි ස්වාමී අපගේ කරුණා වස්ත්‍රාභරණ ගලවනු ලැබුවා කුරුසේ නම් වූ ආසනේ වැඩ සිටියා ශ්‍රී හස්ත පාද ඇන තුනකින් ඇන ගැසුම් කෑවා කුරුසෙන් බා ශරීරය තැන්පත් කරනු ලැබුවා ජේසුනි ස්වාමී අපේ කරුණා අපේ කරුණා කුරුස ගසේදී ප්‍රාණය පුද කළා ඔබගේ සුදෝ මෞද්‍රයේ ඔබගේ ශ්‍රී ලය මණ්ඩලයට ඇනුම් කෑවා ශ්‍රී රුධිරයත් වතුරත් සිඳහෙළුවා ජේසුනි ස්වාමී
වෙන පෑ කාල මනුෂ්‍ය කුමාරයා පෞකාරයන් අතට අසුන වේලාව පැමිණුනේය. මෙතනින් නැගිට යම්හ මරණින්දේ සිට ගෝලෙන් අවදි කරවා ඔවුන්ට අවවාද කළ ජේසුස් සමිදානෝ නැවතත් ඈතට ගොස් තනියම දේවපියනන් වහන්සේට යාඥා කරන සේක. එවිට දෙවියන් වහන්සේ නියම කළ පැය එනම් දුෂ්ට යුදයෙන් අතට අසුවෙන වේලාව පැමිණි බව දැනගත් අප ගැලුම් කාර ජේසුතුමා නැවතත් ගෝලෙන් ළඟට පැමිණෙන සේක. අහෝ නැවතද ඔවුන් පෙරසේම නිදා ඉන්නවා දුටු එතුමා මෙසේ වදාරන්නාහම. සිත නම් කැමතිය, එහෙත් ගත දුර්වලය. දැන්ඉතින් හොඳින් නිදා ගනිල්ලා මනුෂ්‍ය කුමාරයා පෞකාරයන් අතට අසුවෙන වේලාව පැමිණියේය. මෙතනින් නැගිට යම්හ ඉන්පසුන් වහන්සේ ගෝලෙන්ද සමග ජෙත්සෙමෙනි උයනේ දොරටුව දෙසට ගමන් කරන සේක. මෙන්න එවිට ද්‍රෝහියු ජූදාස් කාරියොත් සහ නායක පූජකයන්ගේ සේනාවද උන්වහන්සේ ඉදිරියට එන්නාහ. තොපි කවරෙකු ස්වන්නහු දැයි ජේසුස් ස්වාමි දරුවෝ ඔවුන්ගෙන් අසන සේක. අපි ජේසු නසරේනු සොයමුයි ජුදයෝ උත්තර දෙති. ඒ මමයයි ස්වාමින් වහන්සේ වදාරන්නාහම ඒ මුළු ජුදා සේනාවම සිහිමුර්ජාවි බිම වැටෙන්නාහ. අහෝ අති නිර්භීතව අති බලවන්තව වික්‍රමාන්විතව රජතුමානනි, ඔබ වහන්සේගේ ශ්‍රී මුහුණේ ඇති බල පරාක්‍රමයෙන් හා
තේජස් භාවයෙන් එක වචනයකින් සතුරු ජුදා සේනාව මුර්ජා කරන්ට සමත් වූ ඔබගේ ඒ බලපරාක්‍රමය, ඒ තේජස්වන්ත භාවය හා ඒ වික්‍රමාන්විත භාවය පැහැරගත්තු විනාශ කළෝ කවුරුද? සිමිමින් ඔබ වහන්සේ පාවා දුන් ඔබගේම ගෝලයෙක් වන ජුදාස් මෙන් පාපේ ඇලී ගැලී පාප ප්‍රස්තාවල් සොයමින් තණ්හා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී දුෂ්චරිතයන්ගෙන් සිත් පුරවාගෙන දෙවියන් වහන්සේ අමතක කොට යක්ෂයා, ලෝකයා, මාංශය යන සතුරන් අතට අසු වී පාපිෂ්ඨ ජීවිත ගෙවන අපම නොවේද? මදක් සාවධානව මෙනෙහි කරමු. අපගේ පසුගිය ජීවිතයේ දෙස හැරී බලමු. නිර්භීත හේවායන් මෙන් අපගේ සේනාධිනායක ජේසුස් සමිදානන් පසුපස අපි ගියමුද? නැතහොත් උන්වහන්සේ අතහැර ප්‍රතික්ෂේප කොට යක්ෂයා පසුපස ගියමුද? පාපවලට හා පාපිෂ්ඨ ආසාවන්ට අපතුල ඇති අක්‍රමවත් ඇල්ම නිසාම උන්වහන්සේ සිය කැමැත්තෙන්ම තමන් වහන්සේට දසවලදී කුරුසයේ නැගසීමට සූදානම්ව සිටින යුදයෙන් වෙතට සිය කැමැත්තෙන්ම යනවා නොවේද? අහෝ දුක්බරිත ජේසුනි, පාපිෂ්ඨ ක්‍රියාවන්ට හා පාපයට අපතුල ඇති ඇල්මද අප කෙරෙන් දුරුකර වදාළ මැනව කිසියම් පාපයකට හෝ පාප පරීක්ෂාවකට අසුවන්නට යන කල අප වෙනුවෙන් කරන ලද ඔබගේ ජීවිත පූජාව සිහිකර එම පරීක්ෂාවෙන් ජය ගැනීමට අපට ශක්තිය හා ධෛර්යය දුන මැනව මාගේ පෙම්බර ගැලුම් කාර්යාණනි, ඔබ වහන්සේ කුරුසේ මාර්ගයේ අපටද අපගේ කුරුසේ රැගෙන ඔබ පසුපසෙන්ට පිහිට ආශිර්වාද කළ මැනව අපගේ මුළු ශක්තියෙන්ද මුළු ආත්මයෙන්ද ඔබ වහන්සේට පමණක් ප්‍රේම කරන්නටද ඔබ වහන්සේ උදෙසා අපේ කිනේකාටත් ප්‍රේම කරන්නටද අපට පිහිට ආශිර්වාද කළ මැනව
Yeah.